පොල්ෆේස් විරෝධතා බිමේ සංගරුවනකට පහර දීමක්. ඖෂධ කිහිපයක මිල සීමාව සංශෝධනයට. අඩු මිලට ගෑස් දෙන්න ලිට්‍රෝ සිදු කරන වෙනස්කම. IMF සාකච්ඡාවේ ඇත්ත නැත්ත ඇමති සබ්රි හෙළි කරයි. අසභ්‍ය වීඩියෝ දර්ශනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම්. විශේෂණීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගින් ඔබ ඉක්මන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ආරාධනා කළා. මේ අතර විපක්ෂ නායකවරයා ස්ථාවර වීම සඳහා මේ මොහොතේ කටයුතු කරමින් සිටින අතර ඔහුට රට ගැන කිසිදු හැඟීමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරනවා. පසුගිය මහමැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කර මේ වන විට ස්වාධීනව සිටින දේශපාලන පක්ෂවල නායකීන් මෙන්ම ඒවා එහි නියෝජිතයින් සමග සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරාධනා කළා. රජයේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව සහ එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා වූ නියෝජිතයින් 5 දෙනෙකු නම් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. පේන්න තියෙන දේ තමයි ඒගොල්ලෝ විපක්ෂයේ කාර්යභාරය කරනාට වඩා තව තවත් නැවත වතාවක් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව කොහොමද ওই පුටුවේ තියාගන්නේ කියන එක තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ කියන එක තමයි අපිට නම් දැන් තේරෙන්න තියෙන්නේ. මේ රට අර්බුදෙන් ගොඩ ගැනීම සඳහා තිබෙන එකම පිළියම අන් කවරක්වත් නෙමෙයි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල දායකත්වයෙන් සහභාගීත්වයෙන් හැදෙන අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම බව අපි අතිගරු ජනාධිපතිතුමන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ අනුව ජනාධිපතිතුමා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එතුමාගේ පූර්ණ සහයෝගය කැමැත්ත දායකත්වයේ තිබෙන බව අපට අවධාරණය කළා. ඇයි විපක්ෂ නායකවරයා මේ වගේ වෙලාවකවත් මේ රට ගැන හිතලා මේ දේවල් වලට සහයෝගය දෙන්නේ නැද්ද? ඉතින් ඔහුට රට ගැන නෙවෙයි ඔහුට හිතන්න වෙලා තින්නේ ඔහු ගැන. ඔහුට මේ නැති වෙලා තියෙන දේශපාලන අස්ථාවරත්වයේ කොට නගා ගන්න. ඔහුගේ පක්ෂය ඇතුළේ කෑලි වලට ඉන්නේ. තමන්ගේ ස්ථාවරත්වය වෙනුවෙන් රට අස්ථාවර කිරීම තමයි ඔවුන්ගේ ස්ථාවරය. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රමුඛ දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ සාකච්ඡා ඉතා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් දාමය යටි සකස් කිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය අපහසුතා ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණ ගැසුණා. ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් සහන සැපීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය මුදල් කළමනාකරණය, රාජ්‍ය සතු ආයතන ප්‍රතිව්‍යුහගතකරණය, බලශක්ති පිරිවැය, සමාජ ආරක්ෂණ පද්ධති මෙන්ම මහ බැංකුවේ ස්වාධීනත්වය සහ විදේශ විනිමය කළමනාකාරීත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ලබන මාසයේදී ශ්‍රී ලංකාව සමග පුද්ගල මට්ටමින් සහ වීඩියෝ තාක්ෂණයේ භාවිත කරමින් සාකච්ඡා මාලාවක් පැවැත්වීමට මෙහිදී එකඟ වුණා. කඩිනමින් හදිසි විදේශ ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමග පැවැත් වූ සාකච්ඡාවද සාර්ථක වූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ශ්‍රී ලංකා දූත කණ්ඩායම සමග අදහස් හුවමාරු කරගත්තා. ඖෂධ ඇතුළු ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය රැසක් ලබා ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600ක හදිසි ආධාරයක් ලබා දීමටයි ලෝක බැංකුව තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා දූත කණ්ඩායම ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයාද මුණ ගැසුණා. මෙම සාකච්ඡාවලට ඉන්දිය මුදල් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දිය දූත කණ්ඩායමක්ද එක්වුණා. ඉන්ධන සහ වෙනත් ආනයන සඳහා ඉන්දිය රජයේ සහයෝගය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී සඳහන් කර ඇත්තේ. පාරිභෝගිකයින් සඳහා අඩු මිලට ගෑස් ලබා දීම අරමුණු කර ගනිමින් නව සැපයුම් කරුවෙකුගෙන් ගෑස් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව තායිලන්තයේ සියාම් ගෑස් සමාගම ඒ සඳහා තෝරාගත් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරන්නේ. පසුගිය වසර 10ක කාලය තුල මෙරටට ගෑස් ආනයනය සිදු කළේ ඕමාන් සමාගමකින්. කෙසේ වෙතත් වෙනත් සමාගමකින් ගෑස් ආනයනය කිරීමට අවස්ථාව තිබියදී දීර්ඝ කාලයක් එකම සමාගමකින් ගෑස් ආනයනයට පියවර ගෙන තිබීම මතභේදාත්මක තත්වයක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඕමාන් සමාගම සමග තිබූ කිවිසුම අදින් අවසන් වනවා. ලබන මාස සිට ඉදිරි වසර 2ක කාලය සඳහා මෙරටට ගෑස් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බව එම සමාගම තවදුරටත් පවසනවා. ඕමාන් මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ මෙරට මුහුදු සීමාවට ළඟා වුණා. ඉන් ගොඩබාන ලද ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් මුතුරාජවල ලිට්‍රෝ ගෑස් පාරයන්තයෙන් දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇත්තේ ගෑස් සිලින්ඩර 20000ත් 30000ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි එම සමාගම දැනුම් දෙන්නේ. නාගරික ප්‍රජාවට සහ අත්‍යවශ්‍ය කටයුතු වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙනවා. ඒ හේතුවෙන් තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනවා. මේ අතර එළඹෙන මැයි 1 වෙනිදා සහ මැයි 3 වෙනිදා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා. ඒ මැයි 1 වෙනිදා කම්කරු දිනය සහ මැයි 3 වෙනිදාට යෙදෙන රාමසාන උත්සවය හේතුවෙන් ඒ අනුව අදාළ දිනයන් වල ජනතාවට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙම පහසුව සලසන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනකරත්නායක මහතා කියා සිටියේ. කෙසේ වෙතත් ලබන සඳුදා සහ බදාදා යන දිනයන් වලදී පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා. මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ පිළිබඳ මතය රජයෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු Taman වෙත ලැබීමෙන් අනතුරුව මහජනතාවගේ අදහස් විමසීමටද කටයුතු කරන බව ජනකරත්නායක මහතා සඳහන් කරනවා. මේ අතර ගෙවීම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අද මැතිම රාත්‍රියේ සිට පෞද්ගලික බවුසර් රථ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් කරගන්නා බව ලංකා ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් පෞද්ගලික බවුසර් රථ ඉවත් කරගන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම පවතින බවයි. ඖෂධ කිහිපයක මිල සීමාව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ඉන්දීය රජය පෙරාදීනිය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළා. අමාත්‍ය මහාචාර්ය චන්න ජයසිමුණ මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග ඊයේ මැදම රාත්‍රියේ සිට බලාත්මක වනවා. ගැසට් නිවේදනයට අනුව 2019 ඖෂධ නියෝගවලට අයත් වන ලෙස මිල සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය කෙරෙනවා. ඒ අනුව අදාළ ඖෂධවල මිල 40% දක්වා වැඩි කිරීමට අවසර හිමි වනවා. මිල වැඩි වෙන ඖෂධ වර්ග සංඛ්‍යාව 60ක්. පෙරාදෙණිය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් නොමැතිවීමෙන් පසුගිය මාසයේදී ශල්‍ය කර්මවල යම් ප්‍රමාදයක් සිදු වුණා. ඊට විසඳුමක් ලෙස ඉන්දිය රජයේ මැදිහත් වීමෙන් ඖෂධ තොග මෙසේ ලැබුණු බව පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුන් තිලකරත්න මහතා පවසනවා. මෙරට ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය අකිරා සරසන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජීවිතාරක්ෂක බෙහෙත් මෙන්ම නිර්වින්දන ඖෂධ සහ ශල්‍ය කර්මවලදී භාවිත කරන ද්‍රව්‍ය ඉන්දියාව මෙසේ පරිත්‍යාග කර තිබෙනවා. ප්‍රධාන ඖෂධ කිහිපයක අඩුපාඩුවක් තිබුණ නිසා හදිසි සහ ජීවිතාරක්ෂක ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ඖෂධ පවත්වා ගන්න අවශ්‍ය වූ නිසා අපි తాවකාලිකව සාමාන්‍ය ශල්‍යකර්ම නතර කරා. සම්බන්ධයෙන් අපි නිකුත් කරපු අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍යයට නිරාවරණය වීම හේතුවෙන් ඒකට සංවේදී වෙච්ච ඉන්දියානු රජය අපෙන් විමසලා තිබුණා මොනවාද ඔබට ඕන කරන ඖෂධ කියලා. ඉතින් අපි ඖෂධ සම්බන්ධව වුණ දැනුවත් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ඖෂධ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ගෝල්ෆේස් පිටියේ හා අර්ලිගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වනවා. විරෝධතාවට එක් වූ ස්වාමින් වහන්සේ නමකට උද්ඝෝෂණය නියමිත පිරිසක් පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කර තිබෙනවා. සමගි ජනබලවේගයේ විරෝධතා පාගමන මෙන්ම තවත් විරෝධතා රැසක් පැවැත්වෙනවා. ගෝල්ෆේස් පිටියේ විරෝධතාව අද පැවැත්වෙන්නේ 22 වෙනි දිනටයි. විවිධ පිරිස් ඊයේ රාත්‍රියේ මෙන්ම අද දිනේද විරෝධතාවට එක් වුණා. අර්ලිගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාව අද 5 වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. මෙම ස්ථානයේ උපවාසයේ නිරතව සිටි තරුණයින් 3 දෙනෙකුගෙන් 2 දෙනෙකු සිය උපවාසය අතහැරියා. ඒ වෙනුවට තවත් 2 දෙනෙකු උපවාසයේ යෙදී සිටිනවා. එමෙන්ම උපවාසයේ නිරතව සිටින තරුණයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට රතු කුරුස සංවිධානය ක්‍රියා කළා. දෙවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකම විරෝධතාව පැවැත්වුණා. වටා ගන්න කියන හාමුදුරුවනේ මෙතන අපේ හාමුදුරුවන්ට ගහලා තමයි මේක පටන් ගන්න තියෙන්නේ මෙතන හට් එකක් තිබා ටෙන් එකක් තිබා ඒව ඔක්කොම ගන්න ගාලු මෝදුර පරිශ්‍රයේ පිහිටි බණ්ඩාරනායක පිළිරුවේ දැස් බැඳ දැමීමට විරෝධතාකරුවන් පිරිසක් ක්‍රියා කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් ඇති වුණා මෙහිදී බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ අවදිවන්න යන තේමාව යටතේ ප්‍රසංගයක් පැවැත් වූ පිරිසක් සහ නිර්පාර්ශවික අරගලය නමින් එම ස්ථානීය අට්ටාලියක් ඉදිකරගෙන සිටි පිරිසක් අතරයි ගැටුම ඇති වුණේ මෙහිදී පහර කැමරට ලක් වූ ස්වාමින් වහන්සේ නමක රෝහල්ගත කෙරුණා මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා විකාශය වූ ගෝල් ෆේස් අර්බුදයේ සැබෑ තතු පිළිබඳව සාකච්ඡා කළ තුලාව දේශපාලන සංවාදාත්මක වැඩසටහනේ නැවත විකාශය සමග අද දහවල් 12:30ට ඔබට එක්විය හැකියි. ගෝල් ෆේස් අරගලයේ සැබෑ තතු හෙළිකරනු තුලාව සංවාදයේ නැවත විකාශය අද දහවල් 12:30 සිට වත්මන් අර්බුදය විසඳාගත යුත්තේ පවතින ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළින් බව ජනාධිපති නීතිඥ යූආර් ද සිල්වා මහතා පවසනවා. මැතිවරණය නෙමෙයි මේකට මේ වෙලාවේදී විසඳුම කියන එක මම හිතන්නේ රටේ සියලු දෙනාම පිළිගන්නා කාරණා. බහුතරයක් පිළිගන්නා යෝජනාවක් වශයෙන් තියෙන්නේ අන්තර්කාලීනව පක්ෂවල එකමුතුවෙන් යම් ආණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යා යුතුයි. අපේ 78 ව්‍යවස්ථාවේ එවැනි ප්‍රතිපාදනයක් නොමැති වුණත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආපු අවස්ථාවේදී එක පක්ෂයකට පමණක් නොවේයි තවත් ඒක සමානව පාලනයක් ගෙන යාමට කැමැති පක්ෂ එකමුතුවෙන් කරගෙන යෑමේ හැකියාවක් තවදුරටත් මේ කඩාකප්පල් කිරීමට විපක්ෂයේ සමහර අයට අවශ්‍ය නම් මේ කළ හැකි මේ තියෙන විශේෂයෙන්ම බලපාන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට දේශපාලන වශයෙන් තියෙන ඒ මත ගැටුම් ආදිය ඉවත් කරලා මේ පාලන තන්ත්‍රයට අකමැති නම් ඒක විනාශ කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුල සහ ව්‍යවස්ථාවට අනුකූලව මිසක් ඊට එහැයින් ගිය කිසි දෙයක් කළීමට නොහැකි බව අපි මත තබා ගන්නා තක්කල් අපිට පුළුවන් ඉදිරියට යන්න එහෙම නොවේ අපි වැරදි මාර්ගයකට යොමු පාර්ලිමේන්තුවෙන් එහා මෙහාට විසඳීමක් හොයන්න ගත්තොත් ඒක ඊටාම දරුණු තත්ත්වයක් පත් වෙනවා. රුපියල් මිලියන 40ක පමණ බදු වංචාවක් සිදු කරමින් රේගුව නොමග යවා මේ රටට රැගෙන ආ මෝටර රථ දෙකක් හා ජීප් රථ දෙකක කොටස් සොයා ගැනුණා. පිටකොටුව ප්‍රදේශයේ ආනයනකරුවෙකු භාවිත කළ පෞද්ගලික වහඬ සහ යන්ත්‍රෝපකරණ ලෙස දක්වමින් රේගුව නොමග යවා අඩි 40ක බහලුමක් මෙරටට ගෙනවිත් තිබෙනවා. ඔරුගොඩ වතාංගනයේදී එම බහලුම පරීක්ෂා කිරීමේදී මෙම වංචාව පිළිබඳ තොරතුරු හෙළි කර ගැනුණා. රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂා කිරීම සිදු වුණා. දැන් වාහන ආනයනය කිරීම රජයේ ප්‍රතිපත්තියක් හැටියට නවත්තලා දෙනවා. ඒ තුල රජයේ ආදායම 3න් 1ක පමණ ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒ වුණොත් ලෝකල් මාකට් එකේ ලොකු ඉල්ලීමක් තුනවා වාහන වලට. ඒක නිසා මෙවැනි කූට ක්‍රමමාර්ගකින් වාහන ගෙනල්ලා නැවත සකස් කරලා විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ ඔසේ මේ වාහන ව්‍යාපාරට ගෙනල්ලා ආනයනය කරා. ඒත් මෙතන තියෙන කට් පෝෂන් තියෙනවා. කට් පෝෂන් ගැන එක කොහොමද තහනම්? ආනයන අපනයන බලපත්‍රය තුලින් තමයි ගේන්න ඕන. ආනයන බලපත්‍රය මේ දවස්වල නිකුත් කිරීම නවත්තලා තියෙනවා. සර්ජිකල් ස්ප්‍රීඩ් කියලා. ඒ කියන්නේ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් කියලා කන්ටේනර් දෙකක් අඩි 20 බහලුම් දෙකක් ගෙනත් තියෙනවා. يعني අඩි 20 ටැංකියක් සම්පූර්ණ වෙන්න ගෙනත් තියෙන එතිල් ඇල්කොහොල්. එතිල් ඇල්කොහොල් ගේන්න සුරාබත් දෙපාර්තමේන්තුවෙන් සහ රජයේ ආනයන අපනයන පාලකයන් අවසර ගත යුතුයි. ඒ වගේම ලොකු තීරු බද්දක් රජයට ගෙවන්න ඕන. මේ මගින් ආනයනකරු රජයට කියන්නේ 1.85 ලක්ෂයක විතර බදු වංචාවක් කරන්න හදලා තියෙනවා. සමාජ සංරක්ෂණ නීතිත් කඩක් කරලා තියෙනවා. අපේ රටේ පිත්තල කර්මාන්තයට දිගු ඉතිහාසයක් පවතිනවා. පිත්තල කර්මාන්තයක් පමණක්ම නොව කලාවක්ත වෙනවා. මෙම ශේෂ්ත්‍රයේ නිරත වෙමින් දහස් සංඛ්‍යාත පිරිසක් තමන්ගේ ජීවිත සමෘද්ධිමත් කරගෙන තිබුණද අද වන විට ඔවුන්ගේ තත්ත්වය කනගාටුදායකයි. මේ කර්මාන්තය සාම්ප්‍රදායික පැරණි පිත්තල කර්මාන්තය. මේක ඉතිහාසයේ බොහොම දිගු කාලීන ඉතිහාසයක්. අපි ගත්තොත් එහෙම මහනුවර රාජධානියේ පළවෙනි රජුරුවන්ගේ ඉඳන් අවසාන රජුරුව දක්වා ඒ රජතුමාට අවශ්‍ය කරන ඇඳුම් ඔටුන්න පවා නිර්මාණය කළා තියෙන අපේ මිනිස්සු. කිරුවවල ගම සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තර ප්‍රසිද්ධ ගමක්. මොකද ඉතිහාසයේ මේ කර්මාන්තය අපේ ගමේ උපන් මේ ගමේ තමයි මේ කර්මාන්තය ඉපදුනේ. නමුත් අද වෙනකොට අපේ ගමේ මේ කර්මාන්තය හිමින් හිමින් සේවයගෙන යනවා. අපි නිතරම වැඩ කරනවා මම කල්පනා කරන්නේ දැන් ඉදිරියට කොහොමද මේක කරගෙන යන්නේ කියන එක. වැටිලා තියෙන්නේ. කාබයිඩ් ගන්න ගියත් ඉස්සර අපි කිලෝ එක රුපියල් 200කට වගේ අරන් තමයි මේක කරගෙන ගියේ. දැන් කාබයිඩ් කිලෝ එකක් 1350ක් වගේ මිදලක් වෙනවා. කියන්නේ ඊතරම් වටිනා කර්මාන්තයක් අපෙන් ගිලෙන එක හරිම කනගාටුවක් දැනෙනවා දැන්. ඒ කියන්නේ අපෙන් පස්සේ මේකට කට්ටිය දැන් පෙළඹෙන්නේ නැති තැනට තමයි එන්නේද. ඇත්තටම ඉතින් අපටත් කනගාටුයි මේ වගේ වටිනා රස්සාවක් අපේ පරපුරෙන් ගිලිහී යාම පිළිබඳව. ගිලිහී යාමට ප්‍රධානම හේතුව හැටියට මම දකින්නේ ශීඝ්‍ර ලෙස අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් පුහුණු ශ්‍රමිකයන් අපෙන් දුරස්ත වීමයි. ආසාවෙන් කරගෙන ආපු රැකියාව අනාගතයේදී අපි අතින් ගිලිහී යාම පිළිබඳව අපට විශාල කනගාටුවක් තියෙනවා. වගකිය යුතු ස්ථානවලින් අපට අපේ වෘත්තිය කරගෙන යාමට නිසි සහයෝගයක් නොලැබීම තමයි ප්‍රධානම කාරණේ හැටියට මම දකින්නේ. කාර්මික සංගන්ධමානේ දැන් අපි අවුරුදු 2500ක් දීලා රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාට නමුත් අපිට ලැබෙන්නේ මුකුත් ලැබෙන්නේ නැහැ. වැඩිපුර මුදල් තියෙන මිනිස්සු කොමාරේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒ බඩු කරගන්නවා. නමුත් අපිට තමයි නැත්තේ. අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ යාපනයේ දිස්ත්‍රික් වැඩසටහනේ තවත් අධිරක් ක්‍රියාත්මක කෙරුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුත මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ඒ යටතේ යාපනය කරවිටි සහ කරවණේ උඩුපිටි ප්‍රදේශ ඉලක්ක කරගැනීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. ප්‍රදේශයේ පවුල් 50කට මෙහිදී ආධාර ලබා දුන්නා. ඩයිලොග් ආයතනයේ ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයිලොග් ආසියාට සමාගමයි. හේමා සහ මාස් හෝල්ඩින්ග්ස් CBL යන ආයතන සම අනුග්‍රහකත්වය ලබා දෙන අතර සර්වෝදය ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්.